අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය මාස 9කට පසු සංචාරකින් සඳහා ගුවන්තොටු පොළ විවෘත වෙයි පළමු ගුවන් මගින් ලෙස යුක්‍රේනයේ සිට මගින් 185ක් මත්තලින් දිවයිනට සංචාරකින්ට රට විවෘත කළාට ජනතාව අනියතබියක් ඇති කරගන්න එපා ඇමති ප්‍රසන්න කියයි समस्त कोरोना मरण संख्या वेकसियाणु आसादीन कोलमीन बस्नाहिरीन पिट उत्पनस हतरकट कोरोना कोरोना मरण आदहनेट अमतरव भूमदानेट अति हेकियाव पिलिबंद यालित विमसा बैलीमट विशेषज्ञ कमिटुवा दैनट कोरोना मरण आदहने पमनाई युद्ध हमुदापति अवधारणे कराई एजापेत से स्थावर्य पहदाई जनवरी 11 पासल व्युत किरीमट गा तीरणय देशपालन वास विनियन गा तीरण्याक नेवे जीएल की आई विस्सई विस्स किरियन केसे वेतत पैनियन नम उतुरलाम गिया नलिन पवसाई देशीय पुवत वेतई देन अवधारणय कोविड-19 වසංගත තත්ත්වය හමු වේ වසඳ මුණු ගුවන්තොටු වල මාස 9කට පසු අද යළි විවෘත කරනු ලැබුවා යනුව යුක්‍රේන ජාතික සංචාරකයන් 185 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද පසුරුවේ මත්තල ගුවන්තොටු වල වෙත පැමිණියා රට තුල පවතින කොවිඩ් 19 වෛරස් වසංගත තත්ත්වයේ හමුවේ විදේශීය සංචාරකින් සඳහා වසා තිබූ මෙරට ගුවන්තොටුපළ මාස 9කට පමණ පසු අද යළි විවෘත කෙරුණා. ඒ අනුව පළමු සංචාරක පිටිස ලෙස යුක්‍රේන සංචාරකින් 185 දෙනෙකු රැගත් ස්කයි අප් ගුවන් සේවයට අයත් PQ 555 දරන ගුවන් යානය අද පස්වරු 2:08ට මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යරාජ් මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. අනතුරුව ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය නීති හා රෙගුලාසි වලට යටත්ව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරනු බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. එසේම සංචාරකින් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුවන බැවින් සංචාරකින්ගේ පැමිණීම සම්බන්ධයෙන් ලාංකිකයින් බිය විය යුතු නැතයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කර සිටිනවා. සංචාරකින්ගෙන් ලාංකිකයන්ටත් ලාංකිකයින්ගෙන් සංචාරකින්ටත් වෛරසය බෝ නොවන අයුරින් අදාළ ක්‍රමවේද සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගියා. එලෙස මියගිය පුත්කලින් අතරට පිටකොට ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුත්කලෙක්ද ඇතුළත්. ඔහු කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 26 වනදා මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක කාන්තාවක්ද රාගම ශික්ෂණ රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 26 වනදා මියගොස් තිබෙනවා. එසේම කඩවත ප්‍රදේශයේ පදිංචි 78 වැනි කාන්තාවක්ද ඊයේ දින මියගිය පුත්කලින් අතරට ඇතුළත්. ඇය රාගම ශික්ෂණ රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 25 වනදා මියගොස් තිබෙනවා. වවුනියාව ප්‍රදේශයේ පදිංචි 52 වැනි කාන්තාවක්ද වවුනියාව දිස්ත්‍රික් රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 26 වනදා මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් 19 වෛරස් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය අද සිට තාවකාලිකව වසා දැමුණා. ඒ අනුව ඒ කාර්ය මණ්ඩලය PCR පරීක්ෂාවන්ට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මේ අතර අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන වටවල මවුන් චිත්පත්ත අද දින සිට නැවත දෙනුම් දෙනතුරු හුදෙකලා කිරීමට කටයුතු කළ බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදිනේ වූ නව රෝගීන් 674 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් රෝගීන් 668 දෙනෙකු දේශීය හඳුනාගත් පුද්ගලයන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 174. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 153ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 110ක්ද වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 231 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.
මෙතර බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණමකින් පුද්ගලයන් 54 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම පරීක්ෂණය ආරම්භ කළේ පසුගිය 18 වෙනිදා මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 8600ක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා ඊයේ දිනේදී පුද්ගලයන් 5 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් අනතුරුව කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගත්තා ඒ අනුව මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 54 දිනක් වෙනවා තවදුරටත් මේ ඇන්ටිජන් පරීක්ෂාව බස්නාහිර පළාතේ පිටවන ස්ථානවල සිදු කරනු ලබනවා මේ පුද්ගලයන් 54 දෙනාගේ සමීප ආශ්‍රිතව හැටියට 280ක් අඳුනගෙන තියෙනවා ඒ 280 දෙනාත් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරලා තියෙනවා කොරෝනා වෛරසයේ ආරම්භයේ සිට ඌ බව සැලකෙන චීනයේ හුබේ ප්‍රාන්තයේ වුහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය වාර්තා කළ චීන මාධ්‍යවේදිනියකට අද එරට අධිකරණයක් මගින් වසර 4ක සිර දඬුවම් නියම කළා. ෂෑන් ෂෑන් නම් 37 හැවිරිදි අදාළ මාධ්‍යවේදිනිය පසුගිය පෙබරවාරි මාසයේ වුහාන් නගරයට ගොස් එහි තත්ත්වය සජීවී ලෙස වාර්තා කර අතර ඇගේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය වුණා. ඇයට එරෙහිව චීන බලධාරීන් එල්ල කරන චෝදනාව වන්නේ ඇය වුහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කර ඇති බවයි. මෙතර දකුණු අප්‍රිකාව තුළ COVID-19 වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. COVID වෛරසය වේගෙන් ව්‍යාප්ත වී හමුවේ රට තුළ නිරෝධායන නීති රීති දැඩි කිරීමටයි එරට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. වෛරසය හමුවේ දැඩි බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාව තුළ සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව කෝටි 2 ආසන්නයට පැමිණ තිබෙනවා. ආසාදිත ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසු වන ඉන්දියාවේ සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. කොරෝනා ආසාදනය වී මියන පුද්ගලයන්ගේ දේහ නාදහණය කිරීමට අමතරව භූමදානයට ඇකී හැකියාව පිළිබඳ විමසා බැලීමට විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුවේ වර්තාව ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට බාර දීමට නියමිත බවයි වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලින්ගේ දේහයන් ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන්න පිළිබඳව සමාජය තුළ මෙවන විට දැඩි කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. විවිධ පාර්ශවයන් මීට පක්ෂව සිය අදහස් ප්‍රකාශ කරද්දී ඇතැම් පාර්ශවයන් සිය විරෝධය පළ කරමින් විරෝධතාවල නිරත වෙමින් සිටිනවා. මේ අතරතුර වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් යලිත් විමසා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවයි. මේ අවස්ථාවේදී තින නිරෝධායන ආඥා පනත යටතේ සියලුම දේහයන් අනිවාර්යයෙන්ම ආදාහනය කිරීම සිදු කරනු ලබනවා මේ පිළිබඳව නැවත වතාවක් විමසා බැලීම සඳහා ගෞරව ඇමතුමියගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය ලේකම් විසින් විශේෂඥ කමිටුවක් වෛද්‍ය කමිටුවක් පත් කර තියෙනවා මේ කමිටුවට පැවරී තියෙන වගකීම තමයි එදා මේ අවස්ථාවේ COVID-19 රෝගය ලංකාවේ මුලින්ම ආරම්භ වන විට වසංගතේ පැතිරෙන විට ඒ තිබිච්ච දැනුම අනුව මේ මෘතදේහයන් බැහැර කිරීමේ ඉතාමත්ම හොඳම සහ ආරක්ෂකාරීම පියවර විදියට ආදාහනය තෝරාගත්තත් නැවත වතාවක් ඒ පිළිබඳව තියෙන විද්‍යාත්මක සාධක සලකා බලලා ඒ පිළිබඳව ඇගයීමක් කර ආදාහනයට අමතරව භූම දානය කිරීමේ හැකියාවක් තිබේද යන පිළිබඳව විශේෂඥ මතය ලබා දෙන ලෙස ඉල්ලා සිට තියෙනවා. ඔවුන්ගේ වාර්තාව ඉතාමත්ම ළඟදී සෞඛ්‍ය ලේකම් වෙත බාර දෙනු ඇත අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ කොරෝනා දේහයන් මෙවැනි විට ආදාහනය කිරීම පමණක් සිදු කරන බවයි. අදත් මහා සංගරත්නය මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා. උද්ඝෝෂණ කරමින් ඒ දේශපාලන වශයෙන් යම් වාසි ලබා ගන්නට මේ අවස්ථාවේදී කල්පනා කරනවා නම් යම් පාර්ශවයන් ඒ පිළිබඳව අපේ සංවේගය වගේම අපි ඒ ඉතාමත් නුසුදුසු දෙයක් හැටියට ප්‍රතික්ෂේප කරනවා. මේ ආගම් පුච්චනවත් ජාතිම් පුච්චනවත් මේ මෙතන කරන්නේ විස බීජයයි පුච්චන්නේ මේ විස බීජයෙච්ච ශරීරගතය වෙච්ච එක ජලයට මිශ්‍ර වුණොත් ඒ පලාතම ඊළඟට කොරෝනා වලින් ගහන වෙයි කන කෑමත් විස වෙයි බොන බීමත් විස වෙයි වදින හුලඟත් විස වෙයි ඒක නවත් සාධාරණ ඉල්ලීමක් මේ කරන්නේ සාධාරණ ප්‍රතිපත්තියක් හැමෝම මිනිස්සු අපි ආසයි අපි ආගමට ඒ නිසා විස බීජ ගෙවල් වල තියා ගන්න ඕන නම්
ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේකේ මේ ආදාහන භූම දාන මේ පිළිබඳව කටයුතු කරද්දී විශේෂයෙන්ම මීට ප්‍රථම විද්වත් කමිටුවක විසින් රජයේ වෙත ලබා දුන් නිර්දේශයන් වලට අනුව තමයි මේ තත්ත්වය අදට දිනට පවත්වාගෙන යන ක්‍රමවේදය පවත්වාගෙන ගිහිල්ලා තිබෙන්නේ. නැවත වතාවක් අතිගරු ජනාධිපතිමා විසින් නැවත වතාවක් කෝන්ට් ලබා දීලා තියෙනවා. අද දිනට සරිලන පරිදි නැවත වතාවක් මේ පිළිබඳව තාපව් පරීක්ෂණ කරලා මේ සඳහා කටයුතු කරන්න කියලා. නමුත් රටක් වශයෙන් රටේ අපි මේක විශේෂයෙන්ම වෛද්‍යවරුන් සහය විද්වත් කමකට බාර දීලා තියෙද්දි ඔවුන් ලබා දෙන උපදේශ වලට නිර්දේශ වලට අනුව තමයි ඕනම රටක් ක්‍රියා කළ යුත්තේ. ඉතින් ඒ අනුව රජයේ විසින් ගනු ලබන තීරණ වලට එකඟ වෙලා කටයුතු කිරීම රටේ ජීවත් වෙන පුරවැසියෙකුගේ වගකීමක් වෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් එජාපිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා. එම නිවේදනයේ මගින් ඔහු පෙන්වා දෙන්නේ මෙහිදී කිසිලෙසකින් ජනතාව ජාතිය ආගම කුලය අනුව වෙන් නොකර පවතින සැබෑ තත්ත්වය ගැන ආගමික නායකින් සමග සාකච්ඡා කළ යුතු බවයි. එමෙන්ම කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මෙවැනි සංගීතී ප්‍රශ්න පටු ජාතිවාදී හෝ ආගම්වාදී කරුණු जनता इहले आम सिद्ध बन बाबाई अदाल निवेदने मगिन मंत्रीवर्या वेडदुरुटत पेन्वा देन्ने කොවිඩ් අර්බුදයේ හමුවේ වර්තමානයේ වන විට රාජ්‍ය අනුග්‍රහය සහිතව කළුකඩ වෙළඳාම ක්‍රියාත්මක වන බවට විපක්ෂ නායක සජී ප්‍රේමදාස මහතා චෝදනා කර සිටිනවා. ඒ ලුණුගම්පෙහෙර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් विपक्ष नायक जंगम सेवे हरह जनता गेटलू पिलिबंदव सोयाबलन विपक्ष नायक सचित प्रेमदास महता अद सहभागी वुने लुनुकम विहर बेरली हेल जनता गेटलू पिलिबंदव सोयाबली मसंदहाई विशेषन मद इदिरिपत्तुनु बरपतल प्रश्नयक तमाय बडुमिल प्रश्ने जनतावट अद जीवत वेन्नट बह अत्यावश्य आहार पानवल मिल अधिक लेस वैडी वेला अद जनसमाजे तुल රාජ්‍ය අනුග්‍රහයෙන් කළුකඩ වෙළඳාම ක්‍රියාත්මක වෙනවා. අද ජනතාවට සහල් මිල, පරිප්පු මිල, සීනි මිල උහුලන්නට බෑ. දේශපාලන නායකයෝ ලූණු ගෙඩි උස්සන් ගියා. ඒ වේදිකාවල් ගිහිල්ලා ඇහුවා, දැන් සැපද, දැන් හොඳද? විවිධ කලාකරුවනුත් වේදිකාවල් වල රඟ දැක්වුවා. බඩු මිල මට අහන්න තියෙන්නේ අද දවසේ බඩු මිල දිහා බැලුවම ඇත්ත වශයෙන්ම ජනතාවට ජීවත් වෙන්න පුළුවන්. අද ජනතාව හාමතේ මේ ප්‍රදේශයේ ජනතාවම කිව්වා එක වේලක් ගත්තොත් ආහාර පාන අනික් වේල සපයා ගන්නට හැකියාවක් නැහැ කියලා. හොඳට මතක තියාගන්න අද කොවිඩ් නිසා වෙනමම දුප්පත්කමක් නිර්මාණය වෙනවා. ඒ නිසා මම ඔබතුමන්ලට එක බලාපොරොත්තුවක් ලබා දෙනවා. මේ අවස්ථාවේ වැස්සට කමක් නැහැ. වැස්ස හොඳට පුරුදුයි. අනිවාර්යෙන්ම ඔබතුමන්ලාගේ අයිතිවාසිකම් ඒ වගේම මේ රටේ දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා පමණක් නෙවෙයි මේ රටේ ජනතාව ජීවත් කරවීම සඳහා අපි සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක පාර්ලිමේන්තුව තුලක් ඉන් පිටතත් අපි නියැලෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. 2021 ජනවාරි 11 වනදා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන තීරණය දේශපාලන අවශ්‍යතාවයක් මතගත් තීන්දුවක් නොවන බව අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. 2021 ජනවාරි 11 වනදා පාසල් විවෘත කිරීම පිළිබඳ රජය තීරණය ගත්තේ සියලුම කරුණු ගැඹුරු ලෙස අධ්‍යයනය කරලා මම ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි මේ සම්බන්ධයෙන් කිසිම දේශපාලන අවශ්‍යතාවයක් රජයට නැහැ. අපි පාසල් විවෘත කිරීම පිළිබඳ වැඩපිළිවෙල සකස් කරනවා. තව දවස් 3-4ක් ඇතුළත මේ වැඩපිළිවෙල අපි ප්‍රකාශයට පත් කරනවා. එකේ සිට පහ ශ්‍රේණිය දක්වා පන්තියේ පැවැත්මේදී ආරම්භයක් වශයෙන් පන්තියේ ශිෂ්‍යයන් කොටසක් සමුදා බදාදා හා සිකුරාදා දිනවල පාසලට ගෙන්වලා අනිත් කොටස අගරුවදා ප්‍රාස්පරින්දා දවසට ගෙන්වන්නේ. ඒ වැඩපිළිවෙල හරහා සමාජ දුරස්ථභාවය යටත්ව ප්‍රමාණ පහසුකම් සරසා දීම වඩා පහසු වෙනවා.
අපි යපනයන ආර්ථිකයට ඒ වගේම විදේශ රැකියාව වෙළඳපොළට ඒ වගේම අපේ සංචාරක ව්‍යාපාරයට මේ හැමදේම විශාල අභියෝග මේ වසංගතයෙන් ඇවිල්ලා තියෙනවා හැබැයි රට තුල ආර්ථිකයේ රට තුල සංවර්ධනය කියන දෙකම ශක්තිමත් වෙ ඉස්සරහට ගෙනියන්න අපි සතුව දෙවිච්ච සැලසුම් ඒ ආකාරයෙන්ම වඩාත් වේගවත්ව ක්‍රියාත්මක කරන්න අපි 2021 වසර පුරාවට වැඩ කරනවා රටේ දේශීය සම්පත් විකිණීම කරේ පහුගිය දෙවිච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපි වරායක් තියා කිසිම දෙයක් විකුණන අදහසක් නැහැ විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා නායෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් මිසක් විකිණීමක් සම්බන්ධ කිසිදු විතකයක කරන්නේ නැහැ අපේ රජය දීපු පොරොන්දුවක් දේශීය සම්පත් විකුණන්නේ නැහැ කියන එක මොකද 99 අවුරුදු ගතට දුන්නත් එකයි විකුණුවත් එකයි එතනට අපි යන්නේ නැහැ නමුත් අපි ආයෝජකින් ගෙනීමේ ක්‍රියාදාමයක ඉන්නේ මෙරට සියලු දෙනාට ඔන්ලයින් ක්‍රමවේදයේ ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට හැකියාවක් නොමැති හේයින් ඊට අදාළ සැලසුම් සකස් කිරීමට රජයේ අවධානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිසත්තනායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන්න සියලු දෙනාටම හැකියාවක් නැහැ. දෙමව්පියන්ටත් ඔන්ලයින් වෙනුවෙන් ඒ ඩේටා ලබා ගැනීම, දත්ත ලබා ගැනීම වෙනුවෙන් වියදම් කරන්න තියෙන මුදල් ප්‍රමාණය ඉතාමත් සීමිතයි. ආණ්ඩුව කොලේ වහලා මේ ගෙනියන වැඩපිළිවෙල නිසා අඳුරු වෙන්නේ මේ රටේ අනාගත පරපුරේ දැනීම හා බුද්ධිය. එක්කෝ ආණ්ඩුව කරන්න ඕනේ මේ ඩේටා ලබා ගැනීම වෙනුවෙන් යම්කිසි සහනයක් දෙමව්පියන්ට ඒ දරුවන්ට ලබා දෙන්න ක්‍රියා කරන්න ඕනේ. ඒක සිද්ධ වෙලා නැති නිසා තමයි අපි අනිත් යෝජනාව කරන්නේ. ඒක තමයි ආණ්ඩුව සතුව තිබෙන ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය මේ සඳහා යොදා ගන්න පුළුවන්. උදේ 7:30 සිට දහවල් 2 දක්වා මේ සඳහා සම්පූර්ණයෙන් වෙන් කරන්න පුළුවන්. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා නම් පෞද්ගලික රූපවාහිනී නාලිකාත් මේකට යොදා ගන්න පුළුවන්. සමාජයේ තියෙන බියසක සම්පූර්ණයෙන්ම දුරු නොකර පාසල් යළි විවෘත කිරීමට තීරණය කරනට වඩා ඒ පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ඉදිරියට ගෙනියන්න මේ ආකාරයේ විශ්නොමකට ආණ්ඩුව එන්න. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මේ දරුවන්ගේ පාසල් පාඩම් නැත්තම් සිලබස් එක පළ කරන්න පුළුවන්. දැන් මේකවත් කරලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. 2020 ආරම්භ කරේ අපිට මතකයි මේ රටේ නව ජනාධිපතිවරයෙක් බිහි වෙලා ඒ නව ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට බලාපොරොත්තු ගොන්නක් දීලා මේ රට කිරියෙන් පැනියෙන් ඉතුරුයි මේ රට ශස්ත්‍රීක වෙයි සෞභාග්‍යයෙන් ඉතුරුලයි කියන විශ්වාසයක් ඇතුව. හැබැයි 2020 අද අවසන් වෙන්නේ කිරියෙන් පැනියෙන් කෙසේ වෙතත් රට පැනියෙන් නම් ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම වෛරස් වලින් පිරීලා තියෙනවා. ඒ වගේම විරැකියාවෙන් ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. රටේ මුදල් තියෙනවා ඇති වෙන්න මොකද ඕන තරම් මුදල් අච්චු ගැහුවා. වන විනාශය පැත්තෙන් රට ඉතිරිලා ගිහිල්ලා අක්කර ගණනාවක් අපේ රටේ ජනතාවගේ වන සම්පත විනාශ කරලා දැම්මා. දැන් අපි දැක්කා ඊයේ පෙරේදා 2021 සෞභාග්‍යයේ වසර විදියට ජනාධිපතිතුමා නම් කරනවා. සෞභාගයක් නම් ගේ කියලා අපිට විශ්වාසයක් තියෙනවා මොකද මේ දවස්වල මිනිස්සු තුන් වේල කන්නේ නැහැ සෞභාගයක් බීලා තමයි ගොඩක් වෙලාවට වේලක් පිරිමහගන්නේ කැඳ භාගයක් කැඳ කෝප්පයක් බීලා තමයි මිනිස්සු වේල පිරිමහන්නේ පවතින කොරෝනා වසංගත තත්ත්වයක් සමග මෙරට සුළු හා මධ්‍යම පාන්තික සංචාරක ව්‍යාපාරිකයන්ට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහතා පවසනවා සංචාරක ව්‍යාපාරය නැවත ඉහළ නංගන්න ඕනේ කියලා. අද යුරෝපයෙන් එහෙම නැත්නම් යුක්‍රේනියෙන් රුසියාවෙන් සංචාරකින් මේ රටට දවසකට 200ක් හෝ 300ක් ගෙන එන වැඩපිළිවෙලක් හදලා තිබෙනවා. මධ්‍යම පන්තියේ සුළු පන්තියේ ඉන්න සංචාරක ව්‍යාපාරින්ට සෙතක් වෙයිද නැද්ද කියන එක ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඒ මන්ද මේ සංචාරකයෝ එන්නේ යම්කිසි තරු පහේ හෝටල් වලට පමණයි. අපේ රටට සංචාරකින් පැමිණිච්චාම වැඩියෙන්ම මේ සංචාරක යන්නේ පින්නවල අලියනාථාගාරය බලයි. අද අලියනාථාගාරයට මේ සංචාරකින්ව ගෙනියන වැඩපිළිවෙල හදලා තිබෙනවා. හැබැයි කිසියම්ම සම්බන්ධතාවයක් හෝ මොනවා නැහැ සංචාරිකයෝ ගියා අලි අනාථාගාරයට අලි ටික බැලුවා එතන ඒ සංචාරිකින් ඒ වෙලාවේ ඉන්නකොට අපේ රටේ ඉන්න දේශීය සංචාරිකින්ට ඇතුළත් වෙන්නවත් බෑ ඒ කියන්නේ කොරෝනා ප්‍රශ්නේ උඩ දාලා තමයි ඒ දේ කරන්නේ එතනින්ම නැවතත් හෝටලයට ගියා ඒ හෝටල් මොනවද කියන එකත් අපි දැනගන්න කැමතියි මොකද රටේ වුණාමටද ආණ්ඩුවේ වුණාමටද මහජනතාවගේ වුණාමටද නැත්නම් පුද්ගලයෙක්ගේ වුණාමට කරන එකක්ද කියන එක තමයි දැනගන්න කැමතියි මොකද ඇන්ටිජන් එකටත් කරේ වගේ නේද පුද්ගලයෙක් ඒක ගෙන්නුවා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්
දැන් අපි අසාධාරණ විදිහට අපි කියන්න හොඳ නැහැ පළාත් සභා මැතිවරණය කඩිනමින් තියන්න කියලා. අපි කියන්නේ යහපත් පරිසරයක් හැදෙනවා. එතකොට මේක එච්චර බාධකයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පළාත් සභා මැතිවරණය වහම තිය යුතුයි කියලා මතය තමයි අපි ඉන්නේ. මහජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය මැතිවරණයක්ද එහෙම නැත්නම් මහජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය AI හොඳ පෝෂදායි ආහාර වේලක් ලබා දීලා ශක්තිමත් විදියට රට ගෙනියනවාද කියලා තමයි තීරණය කළ යුතු තිබෙන්නේ. පළාත් සභා මැතිවරණය අපි පැවැත්විය යුතුයි. මොකද අපි පසුගිය වර්ෂ පහ තුලදී විශේෂයෙන්ම එදා හිටපු ආණ්ඩුවට චෝදනා කරේ මොකද ඒගොල්ලන් පළාත් සභා මැතිවරණය කල් දැම්මා. පළාත් සභාව වැඩක් නැත්නම් පළාත් සභාව අහෝසි කරන්න ඕනේ. පළාත් සභාව අහෝසි කරන්නම් ආණ්ඩුවේ වත්තාව සන්තෝෂණය කරන්න ඕනේ. ආණ්ඩුවේ කොටසක් වෙන පළාත් සභාව ඕනේ කියලා විජේබාර අමාත්‍යවරයා කියනවා පළාත් සභාව ඕනේ නැහැ කියලා. එහෙමනම් මේ විජේබාර අමාත්‍යවරයා වහාම ඉල්ලාත් වෙන්න ඕනේ. අලුතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනීම සඳහා යන ක්‍රියාමාර්ගය තුළ පළාත් සභා යාන්ත්‍රණය වැනි යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙනවද ඒහා සුදුසු විකල්පයන් එනවද කියන සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා. කවුරු තිතේදී අගන්න ඕන මේ පළාත් සභාවෙන් තමයි මේ රටේ වැඩි බහුතරය මේ රාජ්‍ය තාන්ත්‍රික පාලනය වුණේ. ඒක අද අයාලේ ඉන්න පළාත් සභාව නැති ඉන්න. බලපොරොත්තු දහසක් දල්වාගෙන සිට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී ඉන් සමත්වවත් අනපේක්ෂිත අනතුරකින් රෝගාතුර වූ දියණියක පිළිබඳවයි මේ අනුවේදනීය පොත. තිමන්සා විහාරයේ 2019 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේ අනාගතයේ දිනන්න හීන ගොන්නක් පොදි බැඳගෙන තමන්ගේ හීන සපුර ගන්න තියා ශිෂ්‍යත්වයේ ලකුණු දැනගන්නවත් තිමන්සාට තවමත් හැකියාව ලැබී නැහැ. ඇය පදිංචිව සිටින්නේ පොළොන්නරුව බකමූණ උරුබැඳි සියඹලාව ප්‍රදේශයේ. පොළොන්නරුව සියඹලව කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය කවි ලිවීම, චිත්‍ර ඇඳීම සඳහා බොහෝ දස්කම් දැක්වුවා. ශිෂ්‍යත්ව විභාගය අවසන් කරලා දින 2කට පසුව තිමන්සා තමන්ගේ පියා සහ වැඩිමල් සහෝදරිය සමග යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටියේදී මොරගහකන්ද ප්‍රදේශයේදී අනතුරකට ලක් වුණා. එම අනතුරෙන් මේ දරු දෙදෙනාටම තමන්ගේ පියා අහිමි වුණා. තාත්තනන් නැති වුණා. මගේ අත චුට්ටක් කැඩුනා. නංගිගේ ඔළුව තමයි වැදිලා තියෙන්නේ. දැන් ඒ ඔපරේෂන් කරලා එයා තවම දැන් මේ වෙනකන් අවුරුද්දක් විතර වෙනකන් එතෙන් වෙලා ඉන්නවා. අපිට උදව් කරන්නේ ගමේ අය. අම්මට හිම රස්සාවක් කරගන්නවත් විදිහක් නැහැ නංගි මෙහෙම ඉන්න හින්දා. මේ සියල්ල මැදේ මේ දියණියන් දෙදෙනා ජීවත් කරවන්න මේ අම්මා දෑතේ විරියෙන් හදවතේ ශක්තියෙන් කරන මේ ජීවන සංග්‍රාමය අප කැමරා කාචයේ සටහන් වුණා. දමුල්ලේ නූරැල්ල තමයි ඔපරේෂන් තුනක්ද හතක්ද කොහොඳ කරාගේ පෑ හතක්. පෑ හතක් ඔපරේෂන් කරාගේ වුණා මෙයාගේ ස්නායු ආරන් දැම්මා කිව්වා. ඒ නූර ડોක්ටර් තමයි කියන්නේ මේ හොඳ වෙයි කාලයක් අපිට කියන්න බෑ කියලා. දැන් ඉතින් දුකයි. 2400ක් වෙනවා කිරියක. ඉතින් 2400ක් දීලා කිරිය කරන් දවස් පහයි ඒක දෙන්න පුළුවන්නේ. ඉතින් මාසෙකට කිරි 4ක් විතර යනවා. ඉතින් ජීවත් වෙන්න ගොඩාක් අපහසුයෙන් තමයි යාලා ජීවත් වෙන්නේ. අපිට පුළුවන් ආයුරින් උදව් කරනවා. නව වසර එළඹෙන්න තවත් තියෙන දින කිහිපයක් පමණයි. හිත මිතුරන් පවුලේ අය එක්ක නව වසර පිළිගන්න ඔබ මේ වන විටත් බොහෝ දේ සැලසුම් කරලා ඇති. අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් තිමන්සා එක්කම ජීවිතයේ දුක්ඛම් කටළු රසකට මුහුණ දුන් මේ පවුලේ උදවියටත් එළඹෙන නව වසරේදී සැනසුම් සුසුමක් හෙළන්නට කාරුණික ඔබ දායක වනු ඇතැයි අපි අපේක්ෂාවෙන් සිටිනවා. Then positive minute visheshanga. කොරෝනා වසංගතය හමුවේ නිර්මාණය කළ නව නිපැයුමක් පිළිබඳවයි අද අප ඔබට තොරතුරු ගෙනින්නේ. මේ ඔබට පිරින්නේ ස්වයංක්‍රීය ලෙස විෂබීජනාශක දියර ලබාගත හැකි උපකරණයක් සහ ස්වයංක්‍රීය ලෙස දැන් සෝදාගත හැකි ජල කරාමයක්. මෙහි සුවිශේෂත්වය වන්නේ මෙම සියලු නිර්මාණයන් ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කර තිබීමයි. ගාල්ල සිරි සුදර්ශනගිරි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩවසන පණකඩුවේ චන්දිම ස්වාමින් වහන්සේ විසින් මෙම සියලු නව නිර්මාණයන් නිපදවීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික දැනුම උපයෝගී කරගෙන මම අධ්‍යයනය කරපු දේවල් සමග එකතු කරගෙන මේ නිර්මාණය නිෂ්පාදනය කරන්න යදුනා. එතකොට මම මේක නිෂ්පාදනය කරන්න යදුනේ අපිට යම් ආකාරයකින් හරි හෑන්ඩ් සෙන්සරයිට යම් ස්ථානවල තියෙනේවා අත භාවිතා කරමින් තමයි ඒ තියෙනව සිළුම දේ ගන්න අපිට ගන්න වෙන්නේ. නමුත් මම මේක නිෂ්පාදනය කරන්න යදුනේ සෙන්සර් එකක් උපයෝගී කරගෙන ඒ ස්ථානයට ගිහිල්ලා මේ ආකාරයට අපිට මෙහෙම අත කිට්ටු කරන් පස්සේ මේ ආකාරයට ගන්න පුළුවන්. ම
විකිරණශීලී ඖෂධ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්ුණා. මෙරට තුල විකිරණශීලී ඖෂධ නිෂ්පාදනයේ ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සහයෝගිතා ඇතිව PET CT සඳහා අවශ්‍ය වන 18F FDG නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙනවා. විකිරණශීලී ඖෂධයක් දේශීය වශයෙන් නිෂ්පාදනය වීම වෙනුවෙන් මෙම සාකච්ඡාවට රාජ්‍ය මාත්‍යවරුන් වන දුමින්ද දිසානායක හා මහාචාර්ය චන්න ජයසුමන යන මහතුරුන් මෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ජේෂ්ඨනිධාරීන් රැසක් එක්ව සිටියා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ තාක්ෂණික සහාය ඇතිව සහ එහි ප්‍රමිතීන්ට අනුකූලව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දේශීය දේට අවස්ථාවක් ලබා දෙනා වගේම විශාල උනන්දුවක් ඇති වෙලා තියෙනවා. දැන් රට ඇතුලේ බෙහෙත් නිෂ්පාදනය කිරීමට අපේ අමතුමා දරන උත්සාහයටත් ඒ වගේම ආණ්ඩුව දරන උත්සාහයට කැන්සර් හැදිලා කීයෙන් කී දෙනාට සිංගප්පූරුවල ටෙස්ට් එකක් කරගන්න පුළුවන්කම තියෙනවා. කැල්කියුලේෂන් ගැන එච්චර වරි වෙන්න එපා. මොකද නැතිකම නිසා අපි බොහෝ දේවල් නැති කරගත්ත රටක් නේ. ඒ නිසා ඒ කැල්කියුලේෂන් ගැන අපි වැඩි වරි වෙන්නේ නැතුව කැල්කියුලේෂන් එක ප්ලෑන්ස් එක හදන්න. මොකද කවදාවත් ඕක අපි ඉස්සරහට හිතුවේ නැත්නම් අපිට ඕක කරන්න බැරි නෝනේ. ඉදිරි දවස් කීපෙම ඔබතුමාලා සාකච්ඡා කරලා ඉතාමත් කඩනමින් මේ වැඩකට අවසන් කළා. 15 වෙනිදා මේක අස්සම් කරන්න හැමෝම සූදානම් වෙන්න කියලා ආරාධනා කරමි. ඇත්තම ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්තට අපිව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. තේරුණා මේක ඉතාම වැදගත් දෙයක්. අපේ රටේ මිනිසුන්ට සේවයක් කරන්න උදව්වක් කරන්න පුළුවන් දෙයක් කියලා ගරු අමාත්‍යතුමා මේක කියනකොටම මම හිතපු දෙයක් තමයි මේ කටයුත්තට අපි අප්‍රමාදීව සහභාගී වෙලා මේ කටයුත්තට මූලිකත්වයේ ගන්න ඕන, ඒකට සහයෝගය දක්වන්න ඕන කියලා. කොළඹ කොම්පඤ්ඤ වේදයේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් අද ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව සංවිධානය කර තිබුණා. ඒ ආරක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් වසංගතයේ සමග හුදකලා කර ඇති කොළඹ කොම්පඤ්ඤ වේදයේ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වෙත වියලි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව අද සංවිධානය කර තිබුණා. कोविड वसंगत तत्वत् अपे रट यम किसी आकार आर्थिक सह सामजीय अर्बुद रसकट मूलपैव कोलम नागरिक अडुआदाय प्रजाव ओंट लॉकडाउन इन सिद्धवना सति कीपैयावट एनिस अभी रक्षण संस्था विधियट अभी क्रिस्तियानी संगमे वगेम बौद्ध संगमे अभी सीलु सेवक प्रजाव तीरने कलतिवेन अभी नत्तालुत्सवादी नवत्तला ये वैवन मुदल मे समाज सत्कार यमुखरा एनिस अभी ओंट शुभ नववस ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ආහාර පාන මලු බෙදා දීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කරනවා. මේ වසර පුරාම කොවිඩ් වසංගත තත්ත්වය සමග සටන් කරන පිරිස් වෙනුවෙන් රක්ෂණ සංස්ථාව විශාල කාර්යභාරයක් ඉටු කරා. විරු අභිමන් නමින් රජයේ සේවකීන්ට, ත්‍රිවිධ හමුදාවන්ට සහ පොලිසියට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඇතුළු රජයේ සේවකයන් ලක්ෂ 12කට පමණ නොමිලේ කොවිඩ් රක්ෂණ ආවරණයක් දුන්නා. තන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන රක්ෂණ සමාගම විදිහට අප වෙත පැවරී ඇති ජාතික වගකීම සමාජ प्रधान प्रवृत्ति विकास अवसान मेम विदेश आर्थिक सह क्रीडा www.siathnews.lk अपगे रात्रि नवेट अपगे रात्रि प्रवृत्ति विकास ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.